පරක්ෂ පිඳවත් මේ වන විට පවතින්නේ විවාදාාත්මකතත්වයක්ක්. පසුගිය දිනවල ආසාධතෙන් ලසනම් කළ ඇතැම් පිරිස් පසුව එසේ නොවන බව මේ පරීක්ෂණවලින් පසුව ප්‍රකාශ වනාා. ිග ිය හැත්තවක් තම මේ පරික්ෂණ නිරවැදි කියලා. හැබැයි පොසිටිවූනොත් ඒ පරික්ෂණ වාර්තාව පොසිටව්ම තමයි. ඒ නගටවෙන්ඩ තියන විද්‍යාමක එකම ක්‍රමවේදය තමයි රෝග ප්‍රතිදේ හද දින දාාහතරක් ඇතුල සුවපත්වෙලා මේ ප්‍රතිදේහය සහ වෛරසිය අතර තියන සම්බන්ධතාවේ විනාශවෙලා යනක. හැයි. දවසේ පොසිටිව් ද හටදවසේ නෙටිවීම කියන එක සාමාන්‍යයෙන් අපි වෛදර සයනාගාරවේදය දි සරකන්නේ රසායනාගාරය ඇතුළේ සිද්ධ වෙන. වැරද්දක් කියිය අයිITයෙන් එක මධ්‍යවේදෙක් සම්බන්ධයෙන් සිදුකරනුලද කොවිඩ් පරීක්ෂණ වාර්තාව පොසිටිව දීල තියෙනවා. නමුත් ඒක පසු අස්ථාවද නනිගටිව පරීක්ෂ වාර්ාවක් විදි දීලතිනවා. තකොට මේ. මාධ්‍යවේදයා සුවපත් කරේ කිසියම් දේශපාලන උමනාවකටද කියන කතාබා පැමිීලා තියෙනෙ හින්දා. මේවෙලාේ සෞඛ්‍ය මාත්‍යාශයට භාරදුර වගකීමක් තියෙනවා මේ පොසිටිව් පරීක්ෂණ වාර්තාව දුන්නේ කෞු්ද කොහෙන්ද ඒ යැව්වේකා කෞද එතෙන්ට ගහිලා කරන්ඩ කිව්වෙ කෞද කියන්නේ කාරණාව කියන්න. එම නැත්තකොද මේ මාධ්‍යවේදයා ඇත්තටම පොසිටි වඋනානං. එම ත් ඇත්ටම පොසිටි් වෙලා විද්‍යාත්මකව ප්‍රතිදේහ හැදිලා ඔහුස්ුවපත් උනානං අනිවාර්ම මාධ්‍ය වේදා තුළ මේ රෝගය බෝකිරීමේ හැකියාව තියනවා මේ රෝග බෝකිරීමේ හැකියාව මේ මාධ්‍යවේදයා අට තිබුණනං මේ මාධ්‍ය සාකච්චාවට සහභාගි වෙච්ච මාධ්‍යේදත් එෙක් පළමු පෙලා ආස්්‍රිතයෙක් විදිට කටයුතු කරා කියලා සැකකෙරෙන කෙහෙලිය රබක්වැල්ල අමාත්‍යවරයාත් ඒවාගේ රමේෂ් පතිර නමාත්‍යවරයත් දෙදෙනම නිරෝධායනය නීතිවලට වලංගුවවා මේ රසායනාගාරවල ප්‍රමිතිය එමනත්ම් ප්‍රමිති කරණයට හමනත් සම්මත කරනයට ලක් කල ුතුයි කියල දැන් අපි දකිනවර කන්දාාන ලෙකෝ කර්මාශාාවට ආයතනය ඇති සිදධියත් එක් විශාල කතිකාවතක් ඇවිලති නොදැන්. අපි මේ රෝගීක් රෝගීද කියල කිවට පස නැව රග ොවේ කියල කිවට පස පිසින් පොසිටිව ැගටව ව කොට ඇව දක්. සාම්පල්ල එක ගන්න කොට හරියටම නාහෙ ඇතුළෙන් උගුරේ ඇතුළෙෙන් ගත්තේ නැතිවුණොත් ගන්න සාම්පල්ල එක ගන්න සොබ් එකේ වෛරස්ෙ එක ගෑවෙන් නැතිවෙන පුළුව. දෙවැනික අර සයට තිහත් මේ පසන්ටේ ජැකම සියට ගණනත් තියෙනවා. ඒ කොටස මේ වෛරස්සක තිබුණත් අහු නොවෙෙන්ඩ පුළුවන් තත්වේ. අනිත්ක තමයි ඒ පුද්ගලයාගේ ඇගේ වෛරස්ක නැතිහින්ද. ටෙනෙක් දැන් CR පොසිටව් කියල ගත්තොත් එයා රෝගීක් විදිෙන හැඳවීම තමයි නියම විද්‍යාත්මක ක්‍රමවි. PCR නගටව් කියනකින් කටක් හිශත්‍රියයකත්තිය නොනැහමත්ත යම් කිසිවිදියකින් ආසාධිතවගගේ ආශ්‍රිතයෙක් නම් PCR නෙගට වූ පලියටම එයා නිරෝගී කියල තීරණය කරන්න එහින්ද තමයි අපි PCR පොසිටව් වෙච්ච සහ ආසාධිතයක්ගේ සම්බන්තාව ඇත්තියෙන නම් PCR නගටව්ුණත් නැත්ත පරීක්ෂණයක් සිද්ධ කරන්නේ අයිITෙන් එකේ මාධ්‍යවේදක් සම්බන්ධයෙන් සිදුකරනු ලද කොවි් පරීක්ෂණ වාර්තාව පොසිටිව් දීල යෙනවා. නමුත් ඒ පසු අවස්ථාවද නෙගටව් පරක්ෂණ වාර්තාවක් විදියට දීලතිනයි. තකොට මේ මාධ්‍යවේදියා සුවපත් කරේ කිසියම් දේශපාල උමනාවකර. පසු කිය දිනකීපය තුළ මනිුවන් ගොඩහ ඒ අවට ප්‍රදේශ හි කරන වෛසේ සිීක්වෙන් පැතරකගේ රට තුළ තවත් කොரோ වැ ක් නිර්මාණය කරමින්. ඒහෙතුන් අදාල ප්‍රදේශහි වැඩසහ ලටෙක් වාී ූපාහිනි කාර මන්ඩලේ රක්ෂණ සඳහ යොමුකිරීමට ආයතන කළම කාරිත්වේ පියවරගතා. එහනුව මනිුවංගඩ ප්‍රදේශේ බෞද්ධ වැඩස්ථහනට එක්කු සේවකින් පනස්තනකු සහ තවත් අ හමුලෙස තුෝරා කෙනනු සවකින් තිසායි නිකු CR පරේක්ෂණ සඳහා පස කියය ොළස්වනතා ය කරුණා. කිසි විත් ඒ අතරින් එක් සේවකයකුගේ පCR වාර්තාව පොසිටිවු ලෙස සඳහන් වයේ පසු කියිය පහලුස් වනදායි. ඒවනි විටත් නිසි සෞඛ්‍ය ක්‍රමවේද සඳහා යො වී සිටි අප එතැන් පටන් සෙවකින්ගේ පැමිණීම සීමක්‍රමින් එම සෞඛ්‍ය ක්‍රමවේද දැඩිලෙස ක්‍රාවට නැඟූවා. ඇ ස්වාදීන රූපාහණ ආයතනය පව් වග කියන ආයතනයක් හැරට මම කියන්න ඕනේ. ඒ අවශ්‍ය සියලු තැන්වලට දැනුම්දේලා. ඒය අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කරලා. විශේෂයන්ම ස්වාධීන. රපහණනි ආයතනයේ නිවස් රූම් එක. සම්පූර්ණයෙන්ම ආවර්ණයක ලෞුන්ට පිට යන්න නොදේ ඔුන්ට අවශ්‍ය පහසුකම් සියලුදේ ලබදීල තාමත්ම ෘති මේේ වසයෙන් සම්බන්ධව හැසිරීමක් කර. ඒවනවිටත් සමාජ මාධතෝසේ ඇතෙම් කණ්ඩායම් අයිITයෙන් එකට කොරෝනාා හැදිලා කියමින් ඩිගින් දිගටම අපට මඩගසන්නට වනා කෙසි විතාත් අදාල සේවකයාගේ දාසී වනදා සහ දාහත්වන දා සිදුකල් ලද පCRCR පරීක්ෂණ නෙකටව් ලෙස සඳහන්වීමත් සමඟ අයිටෙන් මාධ්‍යවේදියාට කොෝනා වැදිී නැති බව සෞඛ්‍ය අංශතහුරු කළේ මඩ කෙසූ බොහෝ දෙනාට නිසි පිළිතුරුලබාතිමින් මඩගසන්නන්ගේ කුමන්ත්‍රන PCRR පරීක්ෂණ තුළින් පිඳ පටෙක්්දේ සැඟවුණු කුමත්‍රණකරුවන් අපට මඩගසන්නට දැන් දේශපාලනයේ ජුතාගෙන තිබෙනවා. විවිත දේශපාලන මතවාදයන් වෙනුවෙන් දේර්ග කාලයක සිට කඩයනෑ තන් අද මාධ්‍ය හමු පවත්වවින් වෛදි විද්‍යාත්මක පරීක්ෂණ පිළි මඳව නිගමනන් ලබාතින්නට පටන්හාරන්. යතුරින් ඇතමුන් ආපනශාලා සහ ආහාර පිළිබඳ යම් දැනුමක් ඇත්තෝය. සමහරු ඉන්ජියෝ නඩවලට ගැතිකම් කරමින් රටට ජාතියට විනකරන්නෝය. මොවුන් CR පරික්ෂණවැනි විද්‍යාත්මික පරීක්ෂණ පිළිබඳව අදහස් තැක්ටීමට ඇත්තේ කුමන සුදුසුකමක් ඇයි ජනතාවතින්දු කළේතුය. තවත් අය තමන්ගේ දේශපාලන මතේ හිස මතටකණමින් වවිධ මතපල් කරතිෙයි. පොසිටිවූුණොත් ඒ පරීක්ෂණ වාර්තාව පොසිටිව්ම තමයි. අදදවසේ පොසිටියව්දීලා හට දවසේ නගටියවීම කියන එක සාමාන්‍යයෙන් අපි වෛදරසායනාගාරවයේදී දිසරකන්නේ රසායනාගාරය ඇතුළෙ සිද්ධ වෙන වැරද්දක් එක පරීක්්ෂණ සාම්පල්ලෙකින් විතරක් ඒ පුද්ගලයාගේ රෝග විනිශ්්‍ය තිීරණ වෙන්න. ඒ හින්ද තමයි නිරන්තරයෙන් පරීක්ෂණ තුනක් හතරක් පහක් හයක් වෙනකං. කරලා නිවරදිම උත්තරේ කියන්නේ නෑ ඔයාට කොවි නෑ. වඩෝන. ක්ෂණයේ විවේචය කිරීම නෙවෙයි. ොවිඩ්වලින් ආරක්ෂාවෙන්න්න ඔබ කටයුතු කරන එක. ඒක කරන්න නැතුව විවේචන විතරක් කරර ඉදලා ලෝකේම ගිලගන්න මාරයගෙන් බේරෙන්න්න බෑ. වඩාත්ම වැදකත්කාරණය වන්නේ මෙලෙස්ස කරුණා වැලඳුණු බවට සඳහන් වී යලිත් කොරුණා වැලදී නැතිව අනාවරණය පළමු පුද් කලයා අයිතියෙන් මාධ්‍යවේදියක් නොවීමය. මෙවැනි සිදුවීමක් පළමුවරට වාර්තා පන්නේ රාජිකිරිය බන්්ාරනායක පුර්‍රපදේශයනි. හිද අල තරුණයාට කරුණා වැලදී ඇති බවට පළමු PCR පරක්ෂණින් සඳහන් වුවද. දෙවන සාහත් එබමන CRR පරක්ෂණවලින් ඔහුට කොරුණා වැලදී නැතිබවට තවුරු විය. එසීමම පසුගේ අපේල් විසි වනදා පිළිියන්ද ප්‍රේශයේ පුද්ගලෙකුගේ පලමු PCR පරීක්ෂණය, පොසිටියුල්ලෙස සඳහන් වී තිබුණාත් අනතුරුව සිදුකරුණු පරීක්ෂණලින් අනාාවරණය වයේ ඔහුට ද කරුණා වැලදී නැතිබවයි. නමුත් එම සිදුවීම් හමුුවේ අද මේ කෑමොර දෙෙන ආපන ශාලා හිමිකරුවෙක් වවත්. ඉන්ජියෝ කාරෙක්වත් රසායනාාර ඌෘර්ථිකයක්වත් කිසිදු හඬක්නැකුේ නැත නමුත් අයිටයෙන් මාතවේද්‍යයාගේ කරපෙටින් පටු දේශපාල වාසයකට පියමනිනට පුළුවන් නිසා ඔවුන් අද ජඩ මාධ්‍ය ජුදා කනමින් අපට මඩගසීමේ අසාර්ථක උත්සාහෙක නිර්ථමින් සිටි අම බෝම ස්වාර්ථව තාමත්ම වගකීමෙන් ප්‍රකාශකනවා යම්ක සිවිධියකින් යම්කි සිවිදදිිය ආසාදධයයක් ඇතිවෙච්චි පුද්ල කිටියයොත් හ පරි සම්හල් ආකාරයට මීතිමය තත්වයන් තුළ සෞඛ්‍යයන්සල උපදෙස් පරිදි ක්‍රියාකරනු මිසක් ආවාටගේාට දේශපාලන හේතුවන්තිදැයි තා මින්දදිත පහත්තාආකාරෙන් ක්‍රියාත්මක නුවන බව බොහොම පැහැදිලිව කියන්නටවේ. වසර තිහක යුද්ධේ උච්චතම අවස්ථාවේ සිට ස්වාධින් රූපහනියෙක්යා කළේ වටට ජාතියට හිතයිශී ලෙසය ඒ වකවානුවේ සිටම අපට මඩගසන මේ ජඩමාත්‍යය LටEයට කඩේ කිය හැටි ජනතාවට අමුතුවන් මතක්කර දෙන්නට අවැසි නැත. වැනි තුබලින් දශපාල ගත්තන්යුදා මෙලෙස බොරු පතුරුවන්නේ නිර්මාණ තුලින් අප පසුකරයාමට ඔවුන් ඇැති නොහැකාව නිසා බව ජනතාව හොඳින්ම තැනසිටි. මෙවරත් ඔවුන්ගේ මෙහාස ජනක උත්සාහය සුනු විසනුවී යන්නේ ජනතාව අත වන විට නිරන්තරෙන් ස්වාධීනරූ පහනිිය සමක ලෙංගතුව අත්වැල් බැඳගෙන සිටින නිසාවෙන් මයි. නමුත් මෙහිදී කනගාටෝට කරුණක් ඇත. එ කොරුණා වෛරෙසේ වැනි සංවේධී කාරුණයක් දේශපාලනය වැනි පටු අරමුණක් උදෙසා යුතා ගැනීමට ජඩ මාධ්‍ය සහNGීෝ කාරෙන් කටයුතු කිරිමයි. අවසන් වරට තවත්දයක් සටහන් කරන්නෙමු අද අපට මදගසන ඇතැ මාධ්‍ය ආයතන එදා ගිනිබත්වෙදේ. ඔවුන්ගේ විකාශන අයිතිය සුරකින්නට කටයුතු කළේ ස්වාධීන් රූපහනය පව අද ඔවුන්ට අමතකවේ ඇතැ. ගත වූ වසර හතර හමාර තුළ පැවති දේශපාලනය විසින් විනාශ මොකේයට ඇදදමුූ ස්වාධීන රූපවහැණිය අද යලිත් ශක්තිමත් ලෙස පෙරට ගමන් කරමින් සිටි. අප සතු ශක්තිය බිඳ දමන්නට ජඩ මාධ්‍ය සතු මඩ ප්‍රමාණවත් නොවෙන බව කිවයතුමේය.